कैसबैब नगरसभा श्री लंका पोदुजन पिरमुने मंत्रीवरेकुगे पुत्रेकु आरक्षक निलधारियेकुट पहर दुन्ने यैयि लबी ऐति पेमिणिल्लक् मत पोलिसिय ओहु अत्अडंगुवट गैनीमट सोयायि पहर कैमेन तुवाललत् आरक्षक निलधारिया रोहल गत कर तिबे ईये रात्रिये बीमतिन पेमिणि मेम मंत्री पुत्रया ए सिटि एम आरक्षक निलधारियाट दिकट हरहट पहर दी ऐतैद पोलिस परीक्षणवलदी हेलिवी ऐत මේ අතර 2022 වසර ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයක් අඩුම වර්ෂයක් වන මෙතැයි ලෝක ආහාර සංවිධානය සඳහන් කරයි. ඔවුන් විසින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ 2017 වසරේ පැවති නියං සමයෙන් පසු මෙරට සහල් නිෂ්පාදනය අඩුම වසර වනු ඇත්තේ මෙම වසර බබයි. මෙම වසරේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3ක් තරම් අඩු මට්ටමකට පත් ඇති බවද වාර්තා සඳහන් කර ඇත. මීට හේතුව ලෙස එම සංවිධානය පෙන්වා දෙන්නේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජයගත් තීරණයයි. රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කර කාබනික පොහොර ආනයනය කළ කාලයේ මැති ඇමතිවරුන් මාධ්‍ය හමුවේ කියා සිටියේ කාබනික පොහොරේ දූපසු අස්වැන්න බෝම්බයක් ලෙස විශාල ලෙස ලැබෙන බවයි. මේ අතර ආනයනික දොනම් ගෙඩියක් රුපියල් 600 ඉක්මවා මිලකට අලෙවිමින් ඇත. සුපිරිවැල්ද සල්චාලයක මෙම වර්ගයේ දොනම් ගෙඩියක් රුපියල් 621කට බර 90 මිල නියම කර ඇත. එහි දොනම් කිලෝ වග මිල රුපියල් 375කි ආනයනික මිදි කිලෝ වග රුපියල් 5000ක ඉක්මවූ මිලකට අලෙවි වෙයි.